ඇසල ස්වාමීන් වහන්සේ තම ස්වභාව සූදානම් කරනවා. අපි දන්නවා ලුක් 4:18 කිව්වා ස්වාමීන් වහන්සේගේ කරුණාවේ අවුරුද්ද උන්වහන්සේ ප්‍රකාශ කරා. ඊට පස්සේ කිව්වා යසා 61:3 තිබෙනවා උන්වහන්සේගේ 16 දවසේ එනවා. ඉතින් කරුණාව අවුරුද්ද බොහොම දිගට තිබුණා. දැන් ක්‍රිස්තු වර්ෂ 33 ඉඳලා දැන් 20යි. ඉතින් අවුරුදු 1900ක් කරුණාවේ අවුරුද්ද තිබුණා. ඉතින් අපිට පේනවා දැන් කරුණාවේ අවුරුද්ද අවසානයේ මහා භයානක සිද්ධි මාලාවක් වෙලා ලෝකෙටම වසංගතයක් හදලා දැන් එළිදරව් පොතේ හැවෙනි පරිච්ඡේදයේ තැන්වල තිබෙනා වූ වසංගත බොහෝ චලන එහෙම එන්න පටන් අරන් තිබෙනවා. ඉතින් අපිට දැනෙනවා ස්වාමීන් වහන්සේ නැවත හැරයක් සභාව සූදානම් කරනවා අන්වසක් වීමේ කන්දේ පණිවිඩය තුලින්. මේකට මනාලියක් සූදානම් වෙන කාලයක්. යේසුස්වහන්සේගේ පළවෙනි අවුරුද්ද ජනප්‍රිය අවුරුද්ද, දෙවැනි අවුරුද්ද මේ පළවෙනි අවුරුද්දන හඳුන්වා දුන්න අවුරුද්ද, දෙවැනි අවුරුද්ද ජනප්‍රිය අවුරුද්ද, තුන්වැනි අවුරුද්ද උන්වහන්සේගේ පීඩාවේ අවුරුද්ද. එතකොට දෙක දෙවැනි අවුරුද්දයි තුන්වැනි අවුරුද්දයි අතර තමයි උන්වහන්සේ මේ අන්වසක් වීමේ කන්දට පේතෘස් යහන් යාකොබ්බ ගෙන ගියේ. ඒ වගේ උන්වහන්සේ කුඩා කණ්ඩායම් මේ කන්ද මුදුනට ගෙන යනවා. එතකොට උන්වහන්සේගේ ගිනි රථ එලිෂාගේ කාලේ වගේ අප සමග වැඩ කරන්න බලාපොරොත්තු වෙනවා. මොකද උන්වහන්සේගේ රාජ්‍ය බලයෙන් යුක්තව එනවා. උන්වහන්සේ දැක්ක ඒ කන්ද උඩ අන්වසක් වීමේ කන්ද උඩදී අන්වසක් වීමේ කන්ද බොහෝ අය හිතනවා හර්මන් කන්ද කියලා. ඒක ඉඳලා තමයි මොසිස් පොරොන්දු දේශයේ දිහා බැලුවේ. එතකොට අන්වසක් වීමේ කන්දට උන්වහන්සේ පළවෙනි සැරේ නැග්ගම උන්වහන්සේ කිව්වා දැන් උන්වහන්සේගේ රාජ්‍ය බලයෙන් යුක්තව එනවා දකින්න තෙක් මේ ඔබ මැරෙන ඇති කට්ටියක් මෙතන ඉන්නවා කියලා. දැන් මේ උන්වහන්සේගේ පිළිගැනීමේ අවුරුද්ද අලුත් කිවිසුම කාලය අවසානට එනකොට ආයෙත් ස්වාමීන් වහන්සේ අපිව අන්වසක් වීමේ කන්දට ගෙන ගිහිල්ලා ආයෙත් කියනවා ස්වාමීන් වහන්සේගේ රාජ්‍ය බලයෙන් යුක්ත වෙනවා නුඹලා දකින්නවා ඇත කියන තත්ත්වයට අපිව ගේනවා. ඒ සඳහා උන්වහන්සේ අපිව සූදානම් කරනවා ගීතෙන් ගීතේ පොත තුළින්, ගීතෙන් ගීතේ පොතේ අධ්‍යක්ීම තුළින්, ගීතෙන් ගීතේ හැවෙනි පරිච්ඡේදයේ 10 අරුණාලෝකයෙන් මෙන්න ගියන්නා වූ සඳමෙන් වූ ඇත්තා වූ ඉරුමෙන් දිවිසෙන්නා වූ කොඩිගත් සේනාවක් මෙන් බල සම්පන්න මෑ කවුද? මේ තමයි ක්‍රිස්තුස් වහන්සේගේ මනාලිය. ඒකයි මේ ඇයගේ පෙනුම. අධිපතියාණන්ගේ දුවනියනි වහන් සහිතන මේ අඩි තැබීම කොපමණ ලක්ෂණද? ඔව් මේක තමයි ක්‍රිස්තුස් වහන්සේගේ මනාලියගේ සූදානම. එතකොට හිතෝපදේශ 4:18 අපිට පේනවා මෙවැනි සූදානමේ කාලයක් ගැන හොඳ පදයක් හිතෝපදේශ 4:18. නමුත් ධර්මිෂ්ඨයන්ගේ මාවත ඉරුමුදුන් වේලාව දක්වා වඩ වඩා ආලෝක වේගෙන යන්නා වූ අලියම් ආලෝකයේ මෙන්ය. දුෂ්ටයන්ගේ මාර්ගය අන්ධකාරය මෙන්ය. ඉතින් මේ තුමෝ කුමකින් පැකිලද ඔහු නොදන්ති. මේ දෙක අතර ලොකු සටනක් දැන් වේගෙන යනවා. ඉතින් ස්වාමීන් වහන්සේ අපිට මේ අවස්ථාවේ කතා කරන්නේ ඉල්දරල් 12 වගේ උන්වහන්සේගේ මනාලියට උන්වහන්සේගේ මනාලියව ස්වර්ග ආසනයට සිංහාසනයට කැඳවල අර යදණ්ඩක් දීලා මේ ජාතීන් පාලනය කරන අපි මේ කටයුත්තේ යෙදෙන්න අවශ්‍යයි. එහෙම තමයි රටකට ස්වාමීන් වහන්සේගේ රාජ්‍ය ගැන වැටහීම එන්නේ. අපි ඉගෙන ගත්තා අපි යසාය 40 කතා කරනකොට රටකට ඇහෙන්න පටන් ගන්නවා, නගරයට ඇහෙන්න පටන් ගන්නවා දෙවියන් වහන්සේ කෙරෙහි බය වීම. එතකොට අපි කියවනවා මතුගේ සුභාරංචියේ 17 පරිච්ඡේදයේ ඉති ඉස්සලා මේ අන්වසක් වීමේ කන්දේ සිද්ධිය කොපමණ වැදගත්ද කියලා දෙවැනි පේතෘස් 1 අපිට පේන්න තිබෙනවා. දෙවැනි පේතෘස් 1:16 මක්නිසාද අපගේ ස්වාමී යේසුස් ක්‍රිස්තුස් වහන්සේගේ බලයත් වීමත් අප නුඹලාට දැන්ව කල උන්වහන්සේගේ මහිමය ඇසින් දැකලා මිස ප්‍රයෝගයෙන් යොදන ලද ප්‍රබන්ධ අනුම එසේ නොකළිබෝ. එතකොට අපගේ ස්වාමී යේසුස් ක්‍රිස්තුස් වහන්සේගේ බලයත් වීමත් පළවෙනි සැරේ විතර නෙමෙයි දෙවෙනි සැරේ උන්වහන්සේගේ මහිමය ඇසින් දැකලා මිස ප්‍රයෝගයෙන් යොදන ලද ප්‍රබන්ධ අනුම එසේ නොකළිමු. ඉතින් මේ කාලය ඇසින් ස්වාමීන් වහන්සේගේ මහිමය දැකලා කලින් උන්වහන්සේගේ වචනය අහල යෙදෙන්න ඕන කාලයක්. මක් නිසාද මොහු මාගේ ප්‍රේමවන්ත පුත්‍රයාය, මොහු කෙරෙහි මම ප්‍රසන්නව සිටිමි යන හඬ උත්කෘෂ්ට තේජසින් උන්වහන්සේ කරා පහළ වූ කල්හි පෙවුදැන් වහන්සේගේ ගෞරවය තේජසත් උන්වහන්සේ ලැබුසේක. උන්වහන්සේ සමග ශුද්ධ වූ කන්දේ සිටියදී මේක ශුද්ධ වූ කන්දේ සිටින කාලයක්
ස්වාමීන් වහන්සේගේ කූඩාරම හදාගන්න කාලයක්. ඒ කියන්නේ ස්වාමීන් වහන්සේ අප සමග වාසය කිරීම. හැම පවුලක්ම මේකට මුල්තැන දිය යුතු කාලයක්. පළමුකොට දයනවහන්සේගේ රාජ්‍යද ධර්මිෂ්ඨකමද සොයන්න. එතකොට කූඩාරම සදනවා කියන්නේ ඒක තමයි හෙබ්‍රි භාෂාවෙන් ශාකා කියන්නේ ටු ඩ්වෙල්, වාසය කිරීම. ශකයිනා කියන්නේ මහිමය කියන අදහස. ස්වාමීන් වහන්සේගේ වාසය. උන්වහන්සේගේ අපමුගේ ප්‍රීතිය සම්පූර්ණකම ඇත්තේ උන්වහන්සේගේ දකුණු පාර්ශ්වයේ සදාකාලිකම සැපත ඇත්තේ ඒ අභිමුඛය. ගීතාලිය 16:11 ශුද්ධවන්තයන්ගේ පොළොවේ කොටස ඒක තමයි. එතකොට පේතෘස් 2 පේතෘස් 1 16 අපි බලා සිටියා. මක්නිසාද මහ මාගේ ප්‍රේමවන්ත පුත්‍රයා මොහ කෙරේ මම ප්‍රසන්නව සිටිමි යන හඬක් උත්කෘෂ්ඨ තේජසෙන් උන්වහන්සේ කරා පහළබු කල්හි පියුදෙන් මහන්සියෙන් ගෞරවයක් තේජසත් උන්වහන්සේ ලැබුසෙක්. එහෙමම එවැනිම සභාවක් තිබෙනවා. ඒ කන් අන්වසක්වි මේ කන්ද කියන්නේ සභාවේ මෙන ස්ථානයකට ගිහිල්ලා මේ මාගේ ප්‍රේමවන්ත පුත්‍රයා කියලා සභාවත් අහගන්න ඕන. මොහු කෙරේ අතිශයින් ප්‍රසන්න වෙමි. මොහු කරන ඔක්කොම මොහු කියන ඔක්කොම කරන්න කියලා දෙවන් මහන්සිය සෙනඟට අණ කරයි. ඔබගේ හඬේ තිබෙන දෙවන් මහන්සියගේ තේජස සහ අභිමුඛය අනුව එහෙම කාලයකටයි සභාව මේ එන්නේ. උන්වහන්සේ සමග ශුද්ධ වූ කන්දේ සිටියේදී මේ හඬ ස්වර්ගයෙන් එනවා අපි මෙසින්. එහෙම සාහිතිකය ඔබටත් තියෙනවා නේ මේ කාලය සඳහා. ඊට වඩා ස්ථිර කරන ලද්දා අනාගත වාක්‍ය අපිට තිබේ. ලියවිල්ලේ තිබු අනාගත වාක්‍යන් යම් කී අභිප්‍රායන් හට නොගන්නා බව පළමුකොට දැනගෙන අලියොම පැමිණ පහන් තාරකාව නුඹලාගේ සිත් තුළෙහි පායන තුරු ඉතින් ඒක වෙනකන් අඳුරු තැනක බබලන පහනක් මෙන් දිවෙන් වහන්සේගේ අනාගත වාක්‍ය වචනය අපි තුළ බබලනවා, අපි තුළින් බබලනවා. දිවෙන් වහන්සේගේ නාමයට ප්‍රශංසා වේවා. අපි මේ ගැන නිකුත් වෙමු, යොමු වෙමු. ඉතින් අපිට යසා 32කින් තිබෙන නිසා 42 තියෙන මේ ගැන හොඳ පදමාලාව මුළු පරිච්ඡේදයම කියව ගන්න. මේ සතියන්තයේ අපි ඒක තමයි විශේෂයෙන් මා විසින් උසුලන මාගේ මෙහෙකරුවා මොහිය. මේ කාලේ අපි මේක වෙන්න අවශ්‍යයි. මාගේ සිතට ප්‍රේම මාගේ තෝරාගත්ත නැත්තම් මොහිය. මේ කාලේ ඒක වෙන්න අවශ්‍යයි. මාගේ ආත්මය ඔහු කෙරෙහි තැබීමි. මේ කාලේ මේක අපිට වෙන්න අවශ්‍යයි. මේ ක්‍රිස්තුස් වහන්සේ ගැන අනාගත වාක්‍යයක් නම් මේ කාලේ අපිට මේක වෙන්න අවශ්‍යයි. මොහුගේ මාගේ ආත්මය ඔහු කෙරෙහි තැබින් ඔහු ජාතීන්ට විනිශ්චය ගෙනෙන්නේ කෑ ගහලා නෙමෙයි. ජාතීන්ට විනිශ්චය ගෙනෙන ස්වභාවක් තිබෙනවා. ජාතීන්ට හරිදේ ඉතින් අපි ඉගෙන ගත්ත Micah 6:8 දෙවන වහන්සේගේ මනුෂ්‍ය දෙවන වහන්සේගෙන් බලාපොරොත්තු වෙන්නේ කුමක්ද? යුක්තියට ප්‍රේම කිරීම, යුක්තිය කිරීම, කරුණාවට ප්‍රේම කිරීම, සහ උන්වහන්සේ කෙරෙහි යථාර්ථ ගමන් කිරීම. ඕමන නොගස්සන්නේ, සුවකී අහන්න නොගන් නොනගන්නේ, වීදී ඇසෙන්ට නොදෙන්නේය. නමුත් ඔහු තැල්නු බටලියක් නොමිදින්නේ, දුම් ගහන පහන්තරයක් ඇත්තෙම පත්තු කරනවා. මේක තමයි සේවය. ඔහු සැබෑවෙන් විනිශ්චය ප්‍රකාශ කරන්නේය. ඉතින් මේක දෙවියන් ක්‍රිස්තුස් වහන්සේගේ මිසානික අනාගත වාක්‍ය ඉෂ්ට කරන්නා වූ ස්වභාවක් උන්වහන්සේ මේ කන්ද අන්විසක් වීමේ කන්දෙදි සාද. එනිසා අපි කාලයේ ගමු ස්වාමීන් වහන්සේ සමඟ නිහඬව යාඥා කරන්න. එලිෂාගේ ගිනි රථ පිරුණු කන්ද. ඒ ගිනි රථ කියන්නේ ස්වාමීන් වහන්සේ අපි දන්නවා එළිදරව් 19 සුදු අස්ත්‍රය කුපිට සිට ඒමට සූදානම මොකද්ද? උන්වහන්සේ කිව්වා my bride had made herself ready. ඒ දවස සඳහා මාගේ මනාලිය සිහින් සලු වලින් සිහින් හන රෙදි වලින් සෑදී සිටිනවා. ඒ ස්වාමීන් වහන්සේගේ මනාලිය මේ කොළවේ සෑදෙනකොට ස්වාමීන් වහන්සේ ජාතීන්ට විරුද්ධව උන්වහන්සේගේ වැඩසටහන ක්‍රියා කරන්න, උන්වහන්සේගේ ස්වභාව මුදා ගන්න ගිනි රත් සමග එනවා. එලිෂා එලියා එලිෂාට පරිවර්තනය වීම. එලිෂා ඒ ඔහුගේ කන්දේ ඔක්කුව ගෙහසි හැරින්න. එතකොට ගෙහසි දැක්කා අප සමග සිටින සෙනග ඔවුන් සමග සිටිනවට වඩා වැඩිය කියලා ගිනි රත පිරලා තිබුණා. ඒ වගේ සූදානම් වෙන කාලෙකට අපි මේ ප්‍රවිෂ්ට වෙලා තිබෙන්නේ. පොළොවේ විනිශ්චය පිහිටවන ස්වභාවක් ඇති වෙනවා. දුර්වල වෙන්නේ නැති ස්වභාවක් ඇති වෙනවා. අධෛර්ය නොවන ස්වභාවක් ඇති වෙනවා. දූපයන්ට ස්වාමීන් වහන්සේගේ ව්‍යවස්ථා බලා සිටිනවා. ආකාශ මණ්ඩලයේ ඒවා දිගහැරියා වූ පොළොව සහ සෑදෙන දේ ඇතුළු ආ වූ ඒ සෙනඟට හුස්ම හැසිරෙනට ආත්මය දෙන්නා ස්වාමීන් දයන් වහන්සේ නැමත කතා කරන්න පටන් ගන්නවා. ධර්මිෂ්ඨකමින් නුඹට හඬගස්සනා මාගේ මම නුඹ අත අල්ලාගෙන නුඹ ආරක්ෂා කොට සෙනඟගේ ගිවිසුමක් සහ ජාතීන්ගේ එළියක් කොට නියම කරන්නේ. එහෙම ස්වභාවක් නැගිටිනවා. ඒ නැගිටින දේශයේ මහත් ගැළවීමේ පිබිදීමේ කාර්යයක් එසේ කරන්නේ අන්දව අරෙන්ට හිරකාරයන් හිරගෙයින් අන්ධකාරයේ ඉන්න ඇඳිරිගෙයින් පිටතට ගෙන් එහෙම ස්වභාවක් ඇතිවෙනවා. මම ස්වාමින් වහන්සේ ඒකය මාගේ ගෞරවය. ඔව් මෙහෙම ස්වභාවක් ඇති වෙනවා.
ස්වාමීන් වහන්සේ ඔබට ආශිර්වාද කරන සේක්වා.